මේ වීඩියෝ එක බලන ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැද්ද? එහෙනම් පහල තියෙන subscribe button එක click කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඔයා කාර්යාලයක වැඩ කරන කෙනෙක්ද? එහෙනම් ඔයාට පහසුවෙන්ම මෙන්න මේ ස්වයං රැකියාව පටන් ගත්තොත් ඔයාගේ ආයතනික ස්ථානයේ ඉන්න කට්ටියට අලෙවි කරලා ඔයාට ලොකු ලාභයක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් නම් ඔයා ඔයාට අවශ්‍ය ද්‍රව්‍ය අපෙන් මිලදී අරගෙන මං මේ කියලා දෙන විදිහට ලස්සනට සාරි කටුවක් හදා ගන්න පුළුවන්. ඉතින් අමතර දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ වීඩියෝ එකෙන් ආට පුළුවන් ඒ සාරි කටුව හදන විදිහ පිළිබඳව ඉගෙන ගන්න. ඉතින් මේ සාරි කටුවට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේ පබලු විවිධ කලර්ස් වලින් අපෙන් මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ අපි ගාව තියෙන කලර්ස් ටික. ඉතින් ඔයාලට අවශ්‍ය මේ ප්‍රමාණ වලින් මේ pearls මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ 14 mm සයිස් එකේ pearls එක. සාමාන්‍යයෙන් ලොකු pearls එකක් මේක. ඊට පස්සේ අපේ ගාව තවත් තියෙනවා සයිස් එකක්. ඒක මිලිමීටර් මේ තියෙන්නේ 12 mm ප්‍රමාණයේ සයිස් එකක්. ඔයා සාරි කටුව හදද්දී ඔයාට පුළුවන් මේ සයිස් දෙකම පාවිච්චි කරලා හදන්නත් නැත්නම් එක සයිස් එකක් පාවිච්චි කරලා හදන්නත් පුළුවන්. ඒ වගේ ඔයාට පුළුවන් මේ විවිධ කලර්ස් වලින් ඔයාට කැමති විදිහට මේවා මිලදී අරගෙන ලස්සනට ඔයාගේ ස්වයං රැකියාව පටන් ගන්න. එහෙනම් අපි බලමු කොහොමද මේ සාරි කටුව හදාගන්නේ කියලා. ඇත්තටම මේකට ලොකු මහන්සියක් වෙන්න ඇත්තෙම නැහැ. ඒක නිසා ඔයාලට කිසිම මහන්සියක් නැතුව සල්ලි හොයන්න පුළුවන් සෑන් රැකියාවක් විදිහට ඇත්තටම මේක හඳුන්වලා දෙන්න පුළුවන්. අපි මේකට pearls 3ක් පාවිච්චි කරනවා. මම මෙතන දෙගත්තේ 14 mm සයිස් එකේ pearls එක. අපිට තියෙන්නේ මේ කටුව මේ විදිහට ඕපන් කරගෙන මේක මේ විදිහට නවා ගන්න ඕනේ. දැන් මේකේ අර කලින් මම වීඩියෝ එකේ දාපු pearls එක පොඩි 8 mm ප්‍රමාණයේ සයිස් එකක්නේ. එතකොට ඒකෙට මේ වගේ ප්‍රමාණයක් දිග ඇරුණාම ඇති. හැබැයි මේක ලොකු සයිස් pearl එකක් හින්දා මෙතන මේක මෙහෙම දැම්මට යන්නේ නැහැ. ඒක නිසා අපිට සාමාන්‍යයෙන් මේක කෙලින් තියෙන විදිහට මේ කම්බිය නවා මේ දිග ඇර ගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට මේ pearls එක දාගන්න වෙන්නේ. pearls එක දාගත්තට පස්සේ අපි මේ ස්ටෝන් එක එකක් ඇර එකක් වගේ දාගන්නවා. මේ විදිහට ස්ටෝන් එකක් දාගෙන ඊට පස්සේ ආපහු අපි පබලුවක් දාගන්නවා. මේ පබලුව දැම්මට පස්සේ ඊට පස්සේ ආය නැවත අපි ස්ටෝන් එකක් මේකට දාගන්න ඕනේ. ඉතින් මම මෙතනදී ස්ටෝන් දෙකක් තමයි පාවිච්චි කරන්නේ පබලු 3ක් එක්ක. ඉතින් අපි මේ පබලුව මෙහෙම දාගත්තට පස්සේ අපිට නැවත තිබ්බ විදිහටම මේ කම්බිය මේ විදිහට නවා ගන්න ඕනේ. ඉතින් ඔයාලටත් පුළුවන් ඔන්න පුංචි වෙලාවකේ අපිට ලස්සන කටුවක් නිර්මාණය කරන්න ඔන්න හැකියාව ලැබුණා. ඉතින් ඔයාලටත් පුළුවන් ඇත්තටම මේ වගේ සෑන හැකියාවක් ආරම්භ කරලා ලස්සනට මේ වගේ සාරි කටු ඩිසයින් කරලා ඔයා වැඩ කරන තැන නැත්නම් ඔන්ලයින් මේ වගේ සේල් කරගන්න පුළුවන්.